और जीवन जाके किया मुकाद बुद्धि माने तो किया ना माने तो माने तो और जीवन चक्रे කියලා කියන්නේ පුතේ මොකද්ද යම් ජීවියෙකු ඉපදුන දවස ඉඳලා ජීවිත කාලය තුල පසු කරන විවිධ අවදි හෝ අවස්ථා අපි අනුපිළිවෙල ඔව් ඉපදිනා ඉඳලා මරණකම් ජීවිතයේ පසු කරන අවදි ටික අපි අනුපිළිවෙලින් ජීවන චක්‍රය කියලා කියනවනේ හරිද ඔක තමයි ජීවන චක්‍රය කියලා කියන්නේ जीवे उपदेश जीवित काले पशुकर अवधि अणुपिलीम जीविया जीवन चक्रेन अरे रूपांतरणे रूपांतर जीवन चक्रे विविध अवस्था එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා. ඔව්. එකිනෙකට වෙනස් බාහිර වෙනස්කම් සහිත අවස්ථා තමයි පුතේ. අපි රූපාන්තරණයක් කියලා කියන්නේ ඒ කියන්නේ අර කුංචි කාලේ හිටියා වගේ නෙමෙයි ලොකු වෙලාවට වෙනස් එක්කෙනෙක් බවට පත් වෙනවා. ඒ අපි හැම එකකට කියන මොකද්ද? රූපාන්තරණයක් කියලා. ඒ රූපාන්තරණේ බෙදිය හැකි ප්‍රධාන කොටස් දෙක हाँ ये वाट एक उदाहरण है बगैन लिया नहीं सांपूर्ण रूपांतरण है सामान्य या असांपूर्ण रूपांतरण है क्या रुपता सामान्य तो बोलते हैं सांपूर्ण रूपांतरण का गाना पुलवा मधुरुवा मधुरुवा पुलवा ताऊ सामान्य पालतूर में ऐसा पुलवा हो प्रधान दालिया එනිසා අපිට එහෙම කියන්න පුළුවන් මේ ඒ කියන්නේ සුහුඹුලාට පියාපත් තිනවා ශිෂුවට පියාපත් නැහැ හරිද ඔව් තව එකක් තමයි සුහුඹුලාට වඩා ශිෂුව ප්‍රමාණයෙන් කුඩායි නේ
හරිද? ඊළඟට මේ අර ලිංගික පරිණතිය කියන එක සුහුබුලාට නැහැ. අර බිත්තර දාන්න බෑ. සෝරි. ලිංග පරිණතිය කියන ශිෂුවට නැහැ. නමුත් සුහුබුලාට තියෙනවා. මේ බිත්තර දාන්න බෑ. හරිද? ඒක මතක තියාගන්න. ඉතින් අපර තුනක් විතර කියන්න පුළුවන්. නේ? එකක් තමයි පියාපත් ඇති නැති එක. ඊළඟට ප්‍රමාණයෙන් විශාල හා කුඩා එක ඊළඟ ලිංගික පරිණතියක් දැක්වීම සහ නොදැක්වීම හරිද ඒ ටික කියන්න පුළුවන් ඊළඟට ඉස්කිරියා ජල ජීවිත දක්වන අනුවර්තන දෙකක් කියන්නලු කුඩා මාළුවෙක් වගේ ජලයේ පිහිනීමට හැකිවීම ඊට වඩා හොඳ ඒවා නැද්ද පැහැමි ඔව් ඒක පුළුවන් යම් ප්‍රමාණයක් ගන්න පුතේ අර අනාකූල හැඩය තිබීම කියලා ලියුවා නම් දිල්පි හොඳයි ඊට වඩා නේ සාමවත්ී රසණිය සඳහා ජල ක්‍රෝම තිබීම ඔව් මොකක්ද හැමි රසණිය සඳහා ජල ක්‍රෝම තිබීම ඔව් අන්න ඒක හොඳම එකක් මොකද්ද රසණිය සඳහා ජල ක්‍රෝම තිබීම अनाकूल हेडय सह श्वसने जलाक्रोम पिहिटीम ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ සමනලයාගේ ආහාර සඳහා සැකසෙන උපාංගය නම් කරන්නලු මොකද්ද? ආව චුණ්ඩාව. චුණ්ඩාව නේද? චුණ්ඩාව. ජීවන චක්‍රය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වැදගත් වන හේතු දෙකක්. පරිබෝධ මර්ධනය, ජෛව විවිධත්ව සංරක්ෂණය. ඔව්. පරිබෝධ මර්ධනය ඊට පස්සේ ජෛව විවිධත්ව සංරක්ෂණය ඊට අමතරව තවත් දෙයක් අපි කිව්වා මොකද්ද? රෝග වාහකයන් මර්ධනය කරන්න මේ මදුරුව වගේ රෝග වාහකයන් මර්ධනය කරන්න ඊළඟට පරිබෝධ කියන යන්න හඳුන්වන්නලු කාටද පරිබෝධ කියන්නේ මිනිසාට ප්‍රයෝජනවත් වන විවිධ භෝග හා අස්වනු වලට හානි පමුණුවන ජීවි. ඔව්. පරිබෝධයෙන් කියන්නේ ඒක හරි පුතේ. මිනිසාට ප්‍රයෝජනවත් භෝග සහ අස්වනු වලට හානි පමුණුවන ජීවීන් අපි කියනවා පරිබෝධ කියන එකේ ආකාර දෙකක් ඉන්න පුළුවන්. එකක් ශාක පරිබෝධකේ ඉන්න පුළුවන්, සත්ත්ව පරිබෝධකේ ඉන්න පුළුවන්. ඊළඟට පලතුරු මැස්සා පාලන්න ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් ක්‍රියාන්නලු මොකද්ද කරන්න පුළුවන් කෘමියාගේ කීට අවස්ථාව මර්ධනය කිරීම මොකද පුතේ කෘමියාගේ කීට අවස්ථාව මර්ධනය කිරීම ඒකත් පුතේ මොකද්ද කියලා ලියන්න ඕන කොහොමද මර්ධනය කරන්න කියලා කීටෙන් විසින් හානි කරන ලද පළතුරු විනාශ කිරීම. ඔව් විනාශ කළ ඔව් කීටයන් විසින් ඔව් ඒ කීටයන් සිටිය දීම කියලා ගන්න ඕන පුතේ. හරිද කීටයන් සමග නේ? තව මොනවද මං කිව්වා තවත් ඔය පළතුරු මැස්ස අල්ලන්න පුළුවන් ක්‍රම? පළ නිරතුරුවම නිරීක්ෂණය කර කීටයන් සිටින පළ විනාශ කිරීම. ඔව් එහෙම කිව්වත් හොඳයි. නැත්තම් පුතේ අර පෙරමෝන් නුගුල්ලිය දීම මම කිව්වා නේද ඒක පෙරමෝන් දියන දුමුද කියලා දන්නේ මට කිව්වා කියලා නම් මතක මේ පෙරමෝන් නුගුල්ලිය දීම ඒ කියන්නේ දැන් ඒකේ අර ගැහණු සත්තු සහ පිරිමි සත්තු එක එක ගොඩක් වෙලාවට මේ පිරිමි සත්තු තමයි එක එක අර ඔය පෙරමෝන් කියන්නේ නිකන් අපිට තේරෙන්නේ නැති එහෙම හඳුනා ගන්න පුළුවන් රසායන ද්‍රව්‍යයක් ඒ සුගඳක් වගේ එකක් ගලාගෙන යන්න පුළුවන් විදිහට සාස්නවා එතකොට ඒ පැත්තට ගැහෙනු අය ඔ මට දෙපැත්ත පොඩ්ඩක් කලවම් කරලා මොකක් හරි
නෑ පිරිමි අය තමයි එන්නේ ආකර්ෂණය වෙලා හරිද එතකොට මොකද වෙන්නේ ඒගොල්ලා ඒ උගුලට වැටෙනන් පස්සේ මැරලා යනවා එහෙම අල්ල ගන්න පුළුවන් එකක් තමයි පෙරමෝන් උගුල් කියලා කියන්නේ හරිද නැවත එන්න බැරි වෙන විදියට එතකොට තව ඕන්නම් අර ග්‍රීස් ගාපු කහපාට පොලිතින් එල්ලලා තියෙන එක පුළුවන් ඔය වගාවක් ආසන්නේ එතකොට ඒවයි ඇල්ලා විනාශ වෙලා යනවා ඒ වගේ දේවල් පුළුවන් ඇත්තටම රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම ගන්න පුළුවන් නේ අර ඊට වඩා හොඳයි අර විදිහ එකක් කියන්නේ අරනේ එතකොට ඔයගොල්ලෝ කිව්ව විදිහට අතර පුතේ අර මේ ඉස්සර කිව්ව එක පොඩ්ඩක් එහෙම කීටය මර්ධනය කියලා කිව්වහම විතරක් මදි පුතේ ඒක කොහොමද මර්ධනය කරන්න කියලා කියන්න ඕනේ හරිද දැන් එතකොට ඕනනම් ඒ කීටයෙන් වැටලා ඉන්නවනම් ඒව අතින් ඇහිඳලා හරි විනාශ කරන්න පුළුවන් ඒ ඵලයත් එක්ක සම්පූර්ණයෙන් විනාශ කරන්න පුළුවන් නේද ඒව කරන්න පුළුවන් ඊළඟට පහත ජීවීන්ගේ සංවේදී අවදි මොනවාද කියලා හා කැස්බෑ වගේ බින්දර සහ ලදුරු පැටව ඔව් බින්දර සහ ලදුරු පැටව මැඩියගේ බින්දරයි ඉස්කෙඩියන් ඔව් බින්දර සහ ඉස්කෙඩියන් හල පුතේ ඒව තමයි සංවේදී අවස්ථා කියලා කියන්නේ පුතේ මැරෙන්න තියෙන හැකියාව වැඩි නැත්නම් විනාශ වෙන්න තියෙන හැකියාව වැඩි අවස්ථා संपूर्ण रूपांतरण मधुरूटी පොල් පත්‍ර විනාශ කිරීම රතු කුරුමිනිය ඔව් රතු කුරුමිනිය හරිද ගොයම් පත්‍ර විනාශ කිරීම පත්‍ර කීඩෑව පත්‍ර කීඩෑව දූමකරණය වගේ මර්ධනය කළ හැකිය පළතුරු මැස පළතුරු මැස නෙමෙයි නේද පුතේ මදුරු වර්ණ අපි දුම් ගහන්නේ නේ නේද संपूर्ण रूपांतरण संपूर्ण करना පළතුරු මැස්ස අඹ වැඩි වශයෙන් හාන සිදු කරන ස්ථානයේ මොනවද පුතේ? පළ පළයනේ. ඔව් පළ පළ. ඊළඟට ගොයම් ශාකේ නම් ගොයම් මැස්ස නේද? නැත්නම් ගොයම් මකුණ කියලාත් කියනවා. සිදු කරන අවදි සුහුඹුලා හා කියනවා. ඔව් සුහුඹුලා සහ කීට අවදි. ඊළඟට ජම්බු පේර තියෙනවා තා පත්‍රපල පිටි මකුණ ඔව් පිටි මකුණ ගම්මුනේ අපි ඉතින් දාන්නේ දෙච්චරයිනේ පිටි මකුණ එතකොට හානි කරන අවදිය සුහුඹුල් අවදිය අවදිය නේ තව ටිකක් තියෙනවා මේම දැක්වෙන පුතේ සමනලයේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවදි කියලා කියනවා A හා B නම් කරන්නලු
ඒ සුහුඹුල් අවස්ථාව බී කීටය ඔව් කීටයත් කීටයද පුතේ බී නෑනේ ඒ ඒ සුහුඹුල් නෙවෙයිනේ ඒ මොන අවස්ථාවද පිළවා බී මිත්තර ඒ ඒ පිළව නේද ඔව් සර් ඔය ඒ පිළව පුතේ බී මිත්තර එහෙම නේද දිල්මි ඔව් සර් ඔව් ඒ පිළව බී මිත්තර නේ මේ කොමන වර්ගයේ රූපාන්තරණයක්ද කියලා අහනවා සම්පූර්ණ රූපාන්තරණයක් සම්පූර්ණ රූපාන්තරණයක් නේ ඊට පස්සේ සමනල කීටයාගේ ශරීරයේ ස්පර්ශ වූ ඇතිව තත්ත්වය කුමක්ද කියලා මොකද්ද වෙන්නේ දලඹුවේ ඇඟේ ගෑවුනහම ගෑවිලාම නැද්ද දලඹුවේ ඇඟේ ඔව් පසනව තව දෙයක් වෙනවා පුතේ දලබෝ ගෑවුනහම රතු වීම රතු වෙනව තවත් අර පළු මතු වෙනවා කියලා කියන්නේ නේ අමේ ගෙඩි පොඩි පොඩි ගෙඩි ගෙඩි වගේ එනවනේ ඔය සරම එක ගෑවුනොත් එහෙම වෙනවා අර පසන පසන්න අර ගන්න පසන්න අරගෙන ටිකක් වෙලා යනකොට එහෙම පළු මතු වෙනවා තමයි හරිද ඒක ටිකක් සමහරලාට බැරෑරුම් ගත්තට වෙන්න පුළුවන් ඔය අපි කියන්නේ ඇලර්ජික් වෙනවා කියලානේ ආසාත්මිකතාවයක් නැති වෙන්න පුළුවන් ඒ විෂ ශරීරගත වුණාම හරිද ඒ මොහල් යන පුතේ කැසීමකට ලක්වීම හරි පළුමතු වීම ආසාත්මිකතාවයක් නැතිවීම එහෙම එකක් විය ගෙමස්සන් වාහකයන් ලෙස ක්‍රියා කරන රෝගයක් ලියන්නලු මොකද්ද පුතේ ගෙමස්සන් වාහකයන් මං කිව්වා අර ආහාර දූෂණය වුණාම අපිට හැදෙන්න පුළුවන් ලෙඩ තියෙනවනේ මොනවද දූෂිත ආහාර ගත්තහම මොනවද උදේ හැදෙන්නේ මොකුත් හැදෙන්නේ නැද්ද පාචනය ඔව් පාචනය කොලරාව අතිසාරය වගේම එන්න පුළුවන් උදේ හරිද දැන් ඒ අර අපි තම අපි වහන්න නැතුව තියනවා කෑම නේ එතකොට අර ඒ ඒ බැක්ටීරියාව ඉන්න තැනක ඉඳලා ඒ මැස්සාවොත් ඒ මැස්සා අපේ කෑම එකේ වහලා ඉදිරියට ගියොත් මොකද වෙන්නේ අර ඔගොල්ලෝ මැස්ස දැකලා දෙන්නේ මැස්සා නිතරම මැස්ස හරි පිරිසිදු සතෙක් නුපුතේ හොඳ එයා නිතරම පිරිසිදු කරනවා එයාගේ අර අඬු වලින් ඒ කුණු තියන නිතරම අයින් කරනවා පුතේ ගෑවෙන ගෑවෙන ටික අයින් කරනවා දැන් ඉතින් එපාර අර අතෙන්දි ගෑවෙන කුණු ටික අයින් කරන්න කොහේ ඉඳලද අපේ බත් පාංගුවට ඉඳගෙන එන්න වෙන්න පුළුවන් නේ තොරේ කුණු වල ඉන්න බැක්ටීරියාව බත් එකට වැටෙන්න පුළුවන් ඒක ඒක අපි ආහාර ගත්තාම අපිට හැදෙන්න පුළුවන් ඒ දෙලි හරිද ඒක නිසා මැස්සෝ බලන්න නිතර මැස්සෙත් දිහා පොඩ්ඩක් එයා අර එයාගේ පාද වලින් නිතර පාද ස්පර්ශ කර කර ඉන්න සුද්ධ කරනවා කියලා කියන්නේ හරිද එතකොට මේ දේවල් ආහාරට එක්කුණොත් අපි ආහාර ආහාර මාර්ගයට ගියොත් ඒක වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ඊළඟට ජලය මතු පිට තෙල්ෙදී මගේ ජීවන චක්‍රය මර්ධනය කළ හැකි ජීවයකු නම් කරන්නද මොකද පුතේ පස්වෙනි කොටස අව තෙල්ෙදල මර්ධනය කරන්න කවුද ඔබ දන්නව ඒක ජලය මතු පිට තෙල්ෙදල මර්ධනය කරන්න පුළුවන් ජීවන චක්‍රයේ ජීවියක් මට ඇහුන්නේ නැහැ කිව්වද මන්ද මදුරුවා ඔව් මදුරුවා පුතේ මදුරුවා
ඊළඟට හරි වැරදි දාන්න තියෙන්නේ මේ ටික ඉතින් ඔක්කොම එක වගේ පුදුනට සාකච්ඡා කරන්න එපා. මිනිසා රූපාන්තරණයක් නැත. ඔව් මාලිදුර මයික් ඕන් කරන්න පුතේ මෙහි ප්‍රශ්නයක් නැහැ. හොඳද? මම එහෙම මේව කරලා නැහැ. තම තමන්ට කරගන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ මයික් ඔන් කරන එක. ඒ නිසා වෙන මොකක් හරි ගැටලුවක් නැහැ. මලදුව එමුන ලියු වෙලා ආපහු එන්න. බලන්න දවල හරියයිද කියලා. හොඳ. ලියු වෙලා ආයි එන්නකෝ බා. එතකොට සමහරලාට හරියනවා. දැන් පුළුවන්ද? මාලිදු? ඒත් බැරිද? මොකද්ද කියලා දන්නේ නැහැ පුතේ. බලමු කමක් නැහැ චැට් එකක් හරි දාලා කියන්නකො. මිනිසා රූපාන්තරණයක් නැත. හරිද වැරදිද? හරි. හරි. හරිනේ. මිනිසා ජීවන චක්‍රයක් තියෙන පුතේ රූපාන්තරණයක් නැහැ. ඊළඟට සපුෂ්ප ශාකයේ ජීවන චක්‍රය ප්‍රධාන අවස්ථා තුනකි. හරි. හරි. හරිනේ. මම ඔයාලට දුන්නු ලපටි බීජය අපට ශාකය පරිණත ශාකය කියලානේ. අතින් නැහැඳීම රසායනික මර්ධන ක්‍රමයකි. එහෙමද? වැරදි. වැරදි. රසායනික මර්ධන ක්‍රමයක් නෙමෙයි පුතේ. අතින් නැහැඳීමට අපි කියන්නේ යාන්ත්‍රික ක්‍රමයක් කියලා. රසායනික මර්ධන ක්‍රමයක් කියන්නේ රසායනික ද්‍රව්‍යයක් මොනවා හරි යොදන්න ඕන. හරිද? දැන් අපි කෘමිනාශක යොදනවා කියලා කියන්නේ රසායනික මර්ධන ක්‍රමයක්. ඉතින් අතින් නැහැඳීම මේ වගේ එකක් නෙමෙයි. ඒක නිසා ඒක වැරදි. මත්සයෙන් යොදාගැනීමෙන් ජෛව පාලනය කළ හැකිය. හරි. ජෛව පාලනය කියන්නේ මොකද්ද කියලා දන්නවද? මම පොඩ්ඩක් කිව්වට ගොඩක් කිව්වේ නැහැ. ජෛව පාලනය කියන්නේ පුතේ මේ දැන් අපි හිතමු මෙහෙම ජීවීන් දෙදෙනෙක් ඉන්නවා. මේ එක්කෙනෙකුට පුළුවන් අනිත් එක්කෙනා අල්ලගෙන කන්න. දැන් අපි නම් මේ එක්කෙනෙක් මෙයා කියලා ඔන්න මෙතන ඉන්න මදුරුවේ මදුරුවා අපිට හානි කරනවනේ. දැන් මෙයාගේ තියෙනවා කීට අවස්ථාව. හරිද? කීට අවස්ථාව මොකක්ද? හරිද? කීට අවස්ථාව තමයි පුතේ. දැන් මේ මදුරුව වගේ එයාව ආහාරයට ගන්නවා මාළු නේ, මත්සෙයි. ඉතින් අපි කරන්නේ මෙයාව අපෙන් අයින් කරගන්න ඕනෙ හින්දා මාළු ටිකක් එතෙන්ද ගෙනත් ගන්න නේ. එතකොට මාළුවටත් වාසිය, අපිටත් වාසිය. මාළුවට කන්න හම්බ වෙලා අපිට වාසිය මොකද? මදුරුව මැරෙනවා නේ.
අන්න එහෙම හේකර තමයි පුතේ ජෛව පාලනය කියලා කියන්නේ ජෛව පාලනය කියලා කියන්නේ අර අපි සම්බන්ධ වෙන්නේ නැතුව මොකද්ද ජීවියෙක් යොදාගෙන ඒ ජීවිය ඒක පේන්නේ නැහැ මේ මලදු මේ ඒවා ඉස්සලා දාපු එක ආහෝ Post is not allowed to pass. Then on the Balamang, Mehemakaran Mang. Then Anita told Karan the Banner the Mike Kicker. Banner. අමක් නෑ මේ chat එකකින් හරි මොනව හරි කියන්න තේරෙන්නේ නැති ඒවා තියෙනවා නම් හොඳ මලින්දු මොකක් හරි වෙන ප්‍රශ්නයක් ඇති එතකොට ඒක ජීවියෙක් යොදාගෙන තවත් ජීවියෙක් විනාශ කරන පටේ කර ගැනීම තමයි පුතේ අපි කියන අපිට අනවශ්‍ය කෙනෙක් විනාශ කරන එක තමයි ජෛව පාලනය කියලා කියන්නේ ඒක නිසා ඒක මතක තියාගන්න මදුරුවෝ පාලනය කරන්න මදුරුවන් කීටයන් පාලනය කරන්න මත්සෙන් යොදා ගන්න පුළුවන් ඒතර ඒගොල්ලෝ ආහාරයට ගන්නවා ඒ කීටයෝ ඒක නිසා අපිට ලේසියෙන් මේගොල්ලා විනාශ කරන්න පුළුවන් ඊළඟ කුඩමැට්ට හා තුනැස්ස ශාක පරිපෝතකයන් වේ හරි ඒක හරි නේද මෙන්න මේ ටිකට පුතේ පල්ලෙහා උත්තර ලියන කියලා කිව්වේ කෘමි සතුගේ ජීවන චක්‍රය මෙහෙම දැක්වෙනවලු ජීවන චක්‍රය යන්නේ කුමක් අදහස් කරේද කලින් උක් කිව්ව නිසා මම දැන් කියන්න යන්නේ නැහැ ඊළඟ ඉහත ජීවන චක්‍රයේ අවදිවල රූපීය වෙනසක් පෙන්වයි එවැනි ජීවන චක්‍රයක් හැඳින්වෙන වඩා උචිත පදය කුමක්ද කියලා අහනවා මොකද්ද जीवन चक्रे अवधि रूपीय වෙනසක් පෙන්වයි නම් මොකද්ද ඉතින් මොකද්ද කියන්නේ අසම්පූර්ණ රූපාන්තරණය ඔව් එතන පුතේ රූපාන්තරණය කියලා දෙවෝනම් ඇති උත්තර පදය රූපාන්තරණය හරිද රූපාන්තරණය ඒ අනුව ඒහා බී හඳුන්වනවා ඒ කියන්නේ මොකද්ද සඳරූ සඳරූ සඳරු බම්මයි කෝන් කරන්න බැරි ඔව් ඒ කියන්නේ මොකද්ද පුතේ? කීටය. ඒ කියන්නේ කීටය. B කියන්නේ එහෙනම් ඊළව. ඊළවනේ. හ
හරිද D කියන්නේ පිළව එයා මේ වෙන ජීවන චක්‍රය පේනවනේ කුමියෙක්ගේ නම ලියන්නලු මදුරුව ඕ හරිද මදුරුව ගන්න පුළුවන් ගොඩක් අය ඉන්නවනේ ඊළඟ මැඩියාගේ ජීවන චක්‍රයේ සුහුඹුල් මැඩියා සහ විතර අවස්ථා දෙකකට අමතරව දැකිය හැකි අනෙක් අවස්ථාව කුමක්ද කියලා අහනවා මොකද්ද ඉස්ගෙඩියා නේද ඉස්ගෙඩියා අද ඉස්ගෙඩියා තමයි අපිට කියන්නේ ඒකේ වැලුණු ඉස්ගෙඩියයි ලපටි ඉස්ගෙඩියයි කියලා ගන්න පුළුවන් ඕන නම් ඉස්ගෙඩියා ගැන දුවද ඇති ඊළඟට ජීවීන්ගේ ජීවන චක්‍ර අධ්‍යයනයේ වැදගත්කම් දෙකක් ලියන්නද මොකද්ද බෝත මර්ධනයයි රෝග වාහක මර්ධනයයි ඔව් ජෛව විද්‍යාත්මක ආරක්ෂක ජෛව විද්‍යා සංරක්ෂණය ඔව් සංවේදී අවස්ථා සංරක්ෂණය කරගන්නත් වැදගත් වෙනවා ඊළඟට ජෛව විද්‍යාත්මක සංරක්ෂණය සඳහා ජීවීන්ගේ ජීවන චක්‍ර සංවේදී අවස්ථා හඳුනාගත්තේ මස්තයින්ගේ ජීවන චක්‍රයේ සංවේදී අවධිය කුමක්ද කියලා අහනවා බිත්තර බිත්තරනේ ඔව් බිත්තර පුතේ හරිද බිත්තර හරි එතකොට ඔන්න ඔය දේවල් ටික තියෙනවා පුතේ මේ ඊට අමතරව ඕගොල්ලන්ට තව තියෙනවා ඔකේ পেපර් එක නේ මේකට උත්තර ලියලා තියෙන්නේ නෑ ආ එහෙනම් ඕක මට ඔයගොල්ලෝ ලියලා දාන්නකෝ බලන්න මම බලන්න හොඳ ඕ අපි පුතේ එමුණත් යමු මේ අලුත් පාඩමට ඒක තමයි ගියා ගන්නක මාතෘකාව ආහාර පරිරක්ෂණය ආහාර පරිරක්ෂණය මොකද්ද මේ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ මේ වචනේ නම් ඉතින් අපිට එහෙම හදා ගන්න අමාරුයි පුතේ පරිරක්ෂණය කියලා කියන්නේ ආහාර කල් තියා ගන්න හරිද आहार खाती आगान पारिराक्ष ने किया आहार खाती आगान हो गया आहार खाती आगान हो गया किया मुका आहार नरक आहार या नरक को नहीं का वाला को गान नरक වුණොත් පුතේ අපිට ආහාරයට ගන්න බැරි වෙනවනේ නේ නරක වෙච්ච අපි කන්න බෑ කෑවොත් මොකක්ද තියෙන ප්‍රශ්න අන්න බෑ කෑවොත් මොකක් ලෙඩ වෙනවා ඕ ලෙඩ රෝග වලට ගොදුරු වෙනවා ඒ නිසා අපි නරක වෙච්ච ආහාර කන්නේ නෑ එතකොට කොහොමද ආහාර නරක වෙන්නේ සුත්‍ර ජීවීන්ගේ බලපෑම ඕ ප්‍රධාන වශයෙන් පුතේ සුදු ජීවීන්ගේ බලපෑම දැන් උතන තවත් දෙයක් තියෙනවා ආහාර නරක් වෙනවා සේම තවත් එකක් තියෙනවා පුතේ ආහාර විෂ වීම කියලා ඒක ඔය කල්ගත වෙනකොට ආහාර නරක් වෙනවා වගේම ආහාර විෂ වෙන්නත් පුළුවන් සමහර ආහාර නේ එතකොට අන්න ඒවා වෙන නිසා තමයි يعني ඒ වුණාම තමයි අපි ආහාර නරක් වුණා කියලා කියන්නේ ඒක නරක් වෙච්ච ආහාර ගත්තොත් අපිට හානි වෙන්න පුළුවන් අන්න ඒ නිසා
අපි නරක් වෙච්ච ආහාර ආහාරයට ගැනීමෙන් වැළකෙන්න ඕන. එතකොට ඇයි අපි පුතේ ආහාර කල් තියා ගන්න ඕනේ? දැන් නරක් වෙන හිඳ එක. නේ නරක් වුණාම තව නැද්ද යෝ? පසු පරිභෝජනයට. ඕ. අන්න ඒක ගොඩක් වැදගත් පුතේ. දැන් සමහර දැන් උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. දැන් ඔන කොස් තියෙනවා. මේ කොස් තියෙන කාලෙට ඇති වෙන්න තියෙනවා. නැති කාලෙට කොස් නෑ. දැන් අපිට කන්න වුණොත් කොස් නේද? අන්න ඒ කාලෙට අපිට පුළුවන් නම් නරක් නොවී තියා අර තියෙන කාලේම නරක් නොවී තියා ගන්න. අපිට පුළුවන් අර නැති කාලෙටත් ඒක ප්‍රයෝජන ගන්න. අපි ඔක් කියලා පුතේ අර ඒක තියෙන කාලෙදි ආහාර අපට යාම වළක්ව ගන්න නැති කාලෙට ප්‍රයෝජන ගන්න වෙන අවාර කාලෙදි. අවාර කියලා කියන්නේ පළ හැදෙන්නේ නැති කාලෙදි ප්‍රයෝජනයට ගන්න. එතකොට එහෙම ප්‍රයෝජනයට ගන්න නම් අර මොකද කරන්න ඕනේ? අර හැදෙන කාලෙදි ආහාර අපි පුළුවන් තරම් පරිරක්ෂණය කරලා තියාගෙන නැත්තම් කල් තබා ගැනීමේ ක්‍රම අනුගමනය කරලා තියාගන්න ඕනේ. එතකොට අන්න ඒ නිසා තමයි අපි ආහාර කල් තබා ගන්නවා කියලා කියන්නේ. එතකොට දැන් ඕකෙදි පුතේ අපි අර කලින් කතා කරා අර කාබෝහයිඩ්‍රේට් ආහාර නරක් කරනවා අපි මොකද කිව්වේ කියලා. අද කතා කරා මොකද කාබෝහයිඩ්‍රේට් අර පැසීමට ලක් වෙනවා කියලා කිව්වේ. ලිපිඩමය ආහාර නම් පොඩු වීමට ලක් වෙන්න පුළුවන්. ප්‍රෝටීනමය ආහාර නම් පූති භවනයට ලක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා එහෙම ඒවා වෙන්න දෙන එක වළක්වගෙන තමයි අපි මේ தත්ත්වෙට යන්න ඕනේ. දැන් ඉතින් සමහර ආහාර තියෙන පුතේ ටිකක් කාල තිබුණත් එහෙම නරක් වෙන්නේ නැහැ. සමහර ආහාර තියෙනවා ෂණිකව නරක් වෙන. දැන් ගොඩක් වෙලාවට ඔය ෂණිකව නරක් වෙන ආහාර වල පුතේ පෝෂණ ගුණේ වැඩි. හරිද? ඒක තමයි මොනටම නරක් වෙන්නේ. දැන් පෝෂණ ගුණය සාමාන්‍යයෙන් අඩු වේවා එච්චර එහෙම නරක් වෙන්නේ නැහැ. හරිද? එතකොට ඔය පෝෂණ ගුණේ වැඩි දැනෙන සුදු ජීවින තෝන් තරම් එන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ක්‍රියා කරනවා තමයි මේ ආහාර නරක් වීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි ආහාරයක් නිෂ්පාදන අවස්ථාවේ ඉඳලා පාරිභෝගික යදටපත් වෙලා ආහාරයට ගන්න තුරු ඔය කාලය තුලදී උනත් ආහාර නරක් වීමට ලක් වෙන්න පුළුවන්. නේ? දැන් අපිට පොරට ගියොත් බලාගත හැකි ආහාර කොච්චර නරක් වෙනවද? නේ? අපත යනවද? නේ? අපේ දැන් ඒකට කියනවා අර කෘෂිකර්මයේදීලා පසුවස්සනු තාක්ෂණය කියන්නේ අස්වැන්න නිරණ අවස්ථාව ඉඳලා අර පාරිභෝගික අතර පත් වෙන තුරු ගොඩාක් අපේ රටේ පුතේ අපත යනවා ආහාර. ඒකට හේතුව ආහාර ඒ නිසි විදියට හැසිරවන්නේ නැති එක. හරිද? නේ? කොහොමනම් ලොකු ආහාර ප්‍රමාණයක් අපේ රටේ අපත යනවා. හරිද? දැන් අපි ඒක ප්‍රවාහනය කරන විදිය ඒකට ලොකු හේතුවක් වෙන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා එළවලු මලු ගහලා ඒගොල්ලෝ නිදාගෙන තමයි ඉන්නේ නේ. ඒව ගලවන්න ඒකට මොකද වෙන්නේ? දැරිලා පොඩි වෙලා තැම්බිලා නේ එක මතේ ගහන ප්‍රමාණය වැඩි ගොඩාක් වෙලාදි ගෙනියන්. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? අර නරක් වෙන එක තවත් ඉක්මන් වෙනවා නේ. හරිද? නිවැරදි ආකාරයට ඒ කියන්නේ අසුරන්නේ නැති නිසා නිවැරදි ආකාරයට ප්‍රවාහනය කරන්නේ නැති නිසා. හරිද? ඒ නිසා අපි පුළුවන් තරම් මොකද කරන්න ඕනේ? මේ ආහාර නරක් වීම අවම කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට කන්න මොකද්ද වෙන්නේ? ආහාර නැති වෙන එක තමයි වෙන්නේ. හරිද? ඒ නිසා අපි මේ කල් තබා ගන්න එක කොහොමවත් හොඳයි. හැබැයි මෙතන දෙයක් තියෙනවා පුතේ. කල් තබා ගන්නකොට අපි පුළුවන් තරම් ස්වභාවික ක්‍රමයකට කල් තබා ගන්න ඕනේ. හරිද? එහෙම නැති වුණොත් අපිට වෙන වෙන රෝගාබාධ